මම කවදාවත් මේ ගේට්ටෙන් ඇතුළට කවදාවත් ගිහිල්ලා නැහැ. මට අවුරුදු 50ට ළඟයි. එබමට අද යන්න වුණා මොකද මම මේ එක page එකක් මේක පිටරට එකක් සහ ලංකාවේ ඉන්න අය මේක හැමදාම මිනිස්සුන්ට එක එක ආමරුගවන්ට හරියට චරිත ඝාතනය කරනවා. ඉතින් මේ දවස්වල මේ ඊයේ පෙරේදා ඉඳන් මේ යනවා මේ අවුරුදු 15 ගෑන් ළමයා දූෂණය කරපු එකේ ප්‍රධාන ආමුදුරෝ මම කියලා. ඉතින් මට දායකයෝ පන්සල් ඔක්කොම පැත්තක දාන්න මටත් පරම්පරාවක් ඉන්නවා න්‍යායෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ආත්ම කරුත්තේ රකින්න ඕනේ ඉඳන් ඉතින් අද උදේ අපි දොළවත්ත මන්ත්‍රීතුමා අපි බොහොම හිතවත් අපි එතුමා අපිට කතා කරලා උපදෙස් දුන්නා නීතිමය කරුත් දැන් පටන් ගත්තා. ඉතින් ඒකට කියලා තිබුණේ මම ගෝඨාභයසයට අඬනවා මාව බේරගන්න කියනවා. පොලිස් ප්‍රතිතුමාට තෙන්නකොන් මැතිතුමාට පගාව දෙනවා CID ලොක්කන්ට පගාව දෙනවා. ඉතින් අද මම ලෝකෙටම පෙන්වන මෙන්න CID ඔෆිස් එක අපරාධ මම එතනට ආවා. අපි ලොකු මහතුරු ඔක්කොම හම්බුණා. මගේ අදාළත් යන්නේ මම එළියට ආවා. හැබැයි මේ තියෙන ලියුම් කියුම් මේ ලීගල් ලියුම් කියුම් මේ ඔක්කොම අද බාර දුන්නා. මොකද මේවට පියවර ගන්න ඕන. මොකද මේ සමාජ මාධ්‍ය ජාලය නියාමනය කරනකොට තරහම එක්කෙනා මං මොදේ ඒව නිදහස තියෙන හැබැයි ඒ නිදහස තිබුණා කියලා කාගේවත් ජීවිතවලට හානි කරන්න බෑ. මේකේ සිද්ධිය හාමුදුර නමක් ඉන්නවා. ඒ සිද්ධිය හාමුදුර අත්අඩංගුවරන් තියෙනවා. ඒව ක්‍රියාවලියක් කියනවා. ඔය ඔක්කොම කලින් මම හෙව්වේ කවුද හාමුදුරෝ කියලා. මොකද මේ රටේ අපි වැඩ කරන හාමුදුරගොල්ලෝ. ඒ නිසා ගෝඨාභයසයට ඕන නම් ගෝඨාභයසයට ගහන්න. පොලිස්පතිට ඕන නම් පොලිස්පතිට ගහන්න. තෙන්න කොන්සර්ට් නම් තෙන්න කොන්සර්ට් ගහන්න. හැබැයි හරි දෙයට ගහන්න. කොටුහැන්නට ගහන්න හරි දෙයට ගහන්න කියන ගමන් මතක තියාගන්න. අධිකරණයේ ක්‍රියාමාර්ග අරගෙන ඒ පේජ් වලට දඬුවම් අරන් දෙන එක මම මෙතන ඉන්න මොකද භික්ෂුන් වහන්සේ නමක් මම වග්ගඩුවක් දන් දී පාවුනමක් අවුරුදු 50ක් වෙන මට මේ දේ වෙච්ච දේන මම ගොඩාක් දුක් වෙනවා වැරදි කරන හාමුදුරුවෝ ඇති මේකට මාව අදාල නැහැ breaking.lk